අයිබෝන්, අද දවසදිීත් අපි සූදානම් වෙන්නේ ජාතික පාසලයෙන් විද්‍යා ශෂයයටතේ ඔබත් හමඟින් කරුණු බෙදහදාගන්නට. ඉතින් මෙවර අපොස සාමාන්‍ය පළ විභාගයට ඔබගේ සූදානම ඇත්තටම අභියෝගාත්මක කාල පරිචේදයකයි සිද්ධවන්නේ. එතින්න ඔබ දන්නවා ඔබට ඔබගේ ගුරුවරයා වන්නට සිදුණු අවස්ථා තිබෙනවා මේ කාලය තුළ මේ අභියෝගයට මූුණ දෙන්නට. ඒ සඳහා සුපුරුදු විදිහටම ජාතික රූපවාහිනිය ජාතික පාසලෙන් ඔබට අවශ්‍යදායකත්තුවය අත්වල සැපෑ දුන්නා. ඉතින් අද දවසේදිීත් අපි පාඩ මාතෘකකාවක් ෝරගත් බ වෙනුවෙන් අදපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවී පට්ටක කියන මාතෘකාව ඔස්සේ. ඉතින් සද සද න ෙන් අදනය ගුරුතුමයක් ක පපස් සමගින් අදවශසිදත් එකක තුවෙලයින්නවා ඇය බත්ත්‍ර මුල්ල ශ්‍ර, සුභෘති ජාතික පාසලී ද්‍යාචාරවරිය සාගරිකා චෛර්ත්‍යලක ගුරුතුමිය. අයිබන්නවට දැන් අපි මුලින් සඳහන් කරා වගේ සාගරික ගුෘරතුමිය, මේ කාලයේද දරුවන්ට තමයි ඒ අධ්‍යනය සඳහා තන්ටම තුොතුරහාගන්ට වන මන්ගේ ගුරයාම යැපීමක් සිදනේ නෑඇතම පාසල් කාරලේ දීර්ග නිවාඩුවක් ලැබු නිසා. ඒ කොහොම වනත් මේ ලබාගන්නා දැන්ම අපේ විභාග සඳහා බොහොම වැදගත් අද දවසේදිත්න සූදානම් වෙන්නේ ඒ විභාග සඳහා වශ්‍යව කාරණා පිළබඳ විශේෂණ අවධන මුකර. ජ පට පිබඳ ා ම විශෂ නවදාන ම්කන ලාපොත්තය සත්ව ටක පිළිබඳ එනිසා මුලිම් මේ පටකේ පිළිබඳ පාඩම දාලවපි ංචි හඳරන්වාදීමක් කරම්. ඕදුයපුතේ අද අපි කතාකරන්නේ ජීවිී පටක ගැන ඉතින් මේ පටකයක් ගැන කතාකරදි දය පුතේ අපි දැනගනින් දෝනි පටකයක් කියන්නේ මුකක්ද කියලා ඉති ඒක නිසා අපි බලමු පටකයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා අපේ ශරීරයේ හැදිලා තියෙන මූඩික තැනුම් මේකකේ වෙන්නේ සයිලේ කියලා අපි ශා ශාක සයිල වලිනොත් සතුන් සයිල්ත සත්යිලවලනු නිර්මාණය වෙලා තියෙනවා අපි බේක ගැන සයිලේකන පාඩමේදී ගෙනගැ තියෙන ඔබට මතක ඇති ඉතිං ඔබට දැම් මේ පේන්නේ දර්ශීය ශාක සයිලයක වි්හය අපි දර්ශීය ශාක සයිලයක් කියල කියන්නේ ශාක සයිලක තිබිය හැකි සියලූම ඉන්ද්‍රකාඩංගු කරල හදපු මනක් කල්පිත සයිලය ඔබ ඒගාවට දකිනවා දර්ශීය සත්ව සයිලයක විව්හොය මේ දර්ශීය සත්ව සයිලය කියන්නේ අත්තරම තියෙන සැබෑ සයිලයක් නිවෙේ මේක වෙන්නේ ශයිලයක තිබී හැකි සියලුම ඉන්ද්‍රෙකා අඩංගු කරලා හදපු මනක්කල්පිත සයිලයකරතමයි අපි දර්ශීය හත්ව සයිලයක් කියර කියන. ඉතින් දුවේ පුතේ මේ විදි හට පේ ශරීරයේ සියලුම සයිල දකින ලැබෙන්නේ. අපේ ශරීරයේ තියන සයිලගත්ත හාම විවිධ තැන්වල විවිධාකාරයේ හැඩති සයිල දකින ලැබෙන උබදැම් මේ රූපරාමුුවේ දකින්න අපේ ශරීරයේ තියන විධ තැංවල තියන විධ හැඩේ සයිල සමූහය. ඉතින් අපේ ශරීරය ගත්තොත් අපේ දේහේ නිර්මාණය වෙන්න එකනකට වෙනස් සයිලවර්ග දෙසිය දහයක් පමණ සහභාගි වෙලා තියනෙනවා කියලා පිටාන්දුරගණ්ඩ පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ සෛලවර්ග විවිධකාරයන් සඳහා විධ තැන්වල ගොඩ වෙන. ඔන්න ඕක තමයි අපි පටකයක් කියල කියන්න ඉතිං ඒක නිසා අපි පටකයක් කියනක මෙහෙම හඳුන්වනවා ජීවිදේහේකා ඩංගුවර නිශ්චිත කාරයක්ඉටු කිරීමට හැඩගැසුණු පොදු සම්භාවයක් සහිත සයිල සමූහයක් අපි පටකයක් කියල හඳන්වන ො විදිියත් මයි අපිටකයක් කියන එක හඳුන්වන්නේ මෙන්න මේ පටක ගැන තමයි අද අපපි අධ්‍යනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දැන් ඒ හඳුන්වාදීමෙන් අපිට පැහැදිලි වනා පටකයක් යන්න තැනු මේක හැටියට අපි සයිලියත් යදාගෙන ඉවගේ යම්කිසි කාරයක් කියන කාරණෙත් සඳහන් වනා. එෙමනම් මේ කාර්යන් රාශියක් සිද්ධ වෙනවා අපේ ශරි විහය තුළ. එකක්ෙක් කාරය සඳ හැඩගහුණු පටකවර්ග තිබෙනට පුළන් කොතරම් පටකවර්ග තිබෙනවාද සාග්‍රකා ගෘතුමිය අපේ ශරීරයේ මේ අපි හඳුනාගන්නට අ වශ්‍ය කරන. ඔවුදුපුතේ අපේ දේහේගත්තහම් අපේ දේහේ පකවර්ග ප්‍රාන කොටස් හතරකට බෙදන. ප්‍රධාන පටකවර්ග හතරක්ටතියනවා මේ ප්‍රධාන පටකවර්ග හතරගත්ත හාම එකක් තමයි අප ිච්චද පටකය. ඟට අපේශ රේතියනවා සම්බඳක පටක කියලා පටකවර්ගය. ඒවගේම තමයි පේෂි පටකේ දකින්න ලැබෙනවා ස්නායි පටකේ දකින්න ලැබෙනවා මෙන්න මේ විදිහයට ප්‍රධාන පටක වර්ග හතරක් අපිට අපේ ශරීරය අඳරගන්න පුළුවන් කමතියෙනවා. මේ ඒකක් කරග අපි ඔබ හඳුන්වල දෙන්නම් මොනවද මේ වගේ ලක්‍ෂණ මේ වගේ තියනවා විියෝහයන් කියලා අපි මොලිින් ත්තුොත් අපිච්චද පටක. දුයිපුතේ ඔබට රූපරාමුවේ පේෙනවා අපිච්චද පටකයක්. මේ අපිච්ෂද පටකය කියල කියන්නේ අපේ දේහේ. බාහිර පුෂ්ට අපි දැන් රපරාමයේ දකිනව සම සමකි අපේ දේහේ බාහිර පෘෂ්ටේ බාහිර පපුෘ්ටේ ගත්ත හම එක. අස්තරණය කලා තියෙන්නේ අපිච්චද පටකය මගේ ඒ වගේම තමයි අපේ ශරීරයේ විවිධ තැන්වල කුහර දකින ලැබෙන ් ශීරය අභ්‍යන්තරයට අ්‍යන්තර පෘෂ්ට තියනු ඒ පෘෂ්ට අස්තරනය කළ තියන්නේත් අපිච්චද පටකය හරියට අපි පොළොවට කාප්ටකක් දම වගේ බිත්තිර කපරාරුවක් දැම වගේ අපේ බාහිර අභ්‍යන්තර ප්‍රෘෂ්ඨ අස්තරර්නය කලා තියෙන පටකවල තමයි අපි කියන්නේ අපිචද පටක කියලා තිමේ අපිච්චද පටකවල පොදුවේ ගත්ත හාම මූලික ලක්ෂණ රාශයක්ක් තියෙනු බරූපරාමුුව දකිනෝ දුවපුත මේ අපිච්ච ද පටකයක තියෙන සයිල හැම එකක්ම පාදස්ත පටලයක් මට තමත තමයි පිහිට ඒ වගේම මේක සයිල තදිින් ඇහිල්ලා තියන තදිින් ඇහිරිච්ච සයිල තියෙනවා පාදස්ත පටලයක් ම තමයි පහිටන් ඒ වගේම තමයි අපිච්චද පටකේ ලක්ෂණ ගත්තොත් අපිචටක සයිල පාදස්ත පටලයක් මත පිහිටනවා ඒ වගේම එකනෙකට තදදිින් ඇහිල්ලා තියෙනෝ මේ අපිච්චද පටකේ තියන සයිල වලට රුදිරය සැපේනනෑ ෘදරේ සැපයන්නේ පාදස්ත පත්ලයට විතර එක නිසා පාදස්ථ පටලයෙන් තමයි මේ අපිච්චද පටකය පෝෂණය ලබන්. ඉතිං ඔයවිදියට අපිට අපිච්චද පටකේ, පොදු ක්ෂණ හඳුන්වල දෙන්න පුුවන්. එත්දේ පුතේ අපේ ශරේරයේ තැන්තැන්වල මේ අපිච්ච දටකතියන. බාහිර පුෘෂ්ටවල අ්‍යන්තර් පෘෂ්ටවල පිච්චද පටක තියනවා මේ හැමකක්ම එකම වගේ නෑ. මේ හැමේකක්ම ගත්තහම මේ වගේ සයිලවල හැඩේ වෙනස්කමපිට බලාගන්න පුළුවන්. ඔබ රූපාමුවේ දකින්න එකනකට වෙනස් හැඩ තුනක් තියෙන අපිච්චද පටක. එකක සයිලා ක්‍රමවත් හැඩයක් තියෙනෝ ඉතා තුනිී සයිල තමයි තියෙන් අනි ත්‍රූපය ගත්ත හම එකටිකත් සයිලි උසයි. ඒවත් අපි කියන ස්තම්බිකයි කියලා. ඒට කියන්න අප ස්තම්ිකා පිච්චද කියලා. අනිත් සයිලවර්ගේ ගත් හම ගනාකාර හැඩයක්ත් තමයි මේ අපිච්චදේ තියෙන්, මේ අ පිච්දේට අපි කියන ගනාකාරා අපිචදේ කියලා. ඔන්න සයිල හැඩේ එකනකට වෙන පිච්චද අපිට හඳුරගන්න පුුව. ඒවගේම තමයි දැන් පරවෙන් රූපරාමේ තියන්නේ එකවිස්තරයක් තියන අපිචද පටකන ඒවගේ පේ ශරීයේ ැ තැන්වලතිය අපිචද ත්තහම සයිලි ස්තර සංක්‍යවත් එකනකට වෙනස් වෙන. ඒක නිසා සහිලවල හැඩය සයිල ස්තර සංක්‍යයා වෙන අපිච්චද පිට අපේ ශරීලය එකක තැන අඳරගන්න පුලුවන්කම තියෙන. හොඳයි. දැන්නේ හඳුනාගැනීමේදී පැහැදිලි අභිචක පටකට පොදු ලක්ෂණ කිහිපයකුත්ති වෙනවා. නමුත් ඒවා පිහිටන ස්ථානනුව විධාකාරය වෙනස්කම් කහිපයෙකුත් අපින් දකිනින් ලබෙන. නමුත් අපිච්චද පටකේ කියලාන්නේ මේ සෑමස්ථානකම් පිහිටන පටකේ අපි හඳුන්ුවන්නේ දැන් සාග්‍රකගෘතුමය පැහදිලිරන්න පුළුවන්ද මේ එක්ෙක් අපිචේදක පටකේ කාර්යත් එක සමාන වෙනවාද. නෑ කාර්යන් එක සමාරනෑ. හැඩේ වෙනස් වෙලා. එතකොට ස්තරගාන වෙනස් වෙලා මේ තියන තැන්වල විශේෂිත කාරය නට කරන්න හැඩග හිලා තියෙනවා. එතකොට අපිච්චද පටක තියෙන තැන තියන විශේෂත කාරයක් සඳහහා වෙන හැකග හිචා අවස්ථාපිට අඳුරගන්න පුළුව. අපි බලමුර උපරාමුවක්. ඔබට දකින ලැබෙන දුව පුතේ අපේ ආහාරමාර්ගගේ අපිච්චද. ආහාරමාර්ග කැ්පුමක කැප්මක් තියනවතන එත තියන පිච්චදේ තමයි දකින ලැබෙන්නේ. අපි දන්න අපේ ආහාර මාර්ගෙන් කරන්න. අපි ගන්න ආහාර් ජීතනය කරලා. කද්‍ය රරිරට අවශෝෂණය කරගන්න එක මෙ මේ ආහාර චීන්නේ කරට පස්සේ පෝෂක ද්‍ය අවශෝෂනය කර ගැනීමට අප ුද්්‍රන්තේතියන පිච්චදේ විශෂයෙන් හැඩ ගහලාතින. ඇකට අපි කියන. අවශෝෂන කෘතිය සඳහා හැළගහච පච්ච දෙ ත්තමයි. අපේ ආහාර මාර්ගගේ තියත්. එළට අපිච්ද ගත්තම අපේ සමය අපිච්ද. ඔබට පේවා සමය අප පිච්චදේ. ස්තර ගණනාවක්තියනවා. අපේ බාහිරම පෘෂ්ටය අස්තරණය කරන්න මේ අපිච්චදේ. මොකද අපි බාහිරා පරිසරය ත්තක ගැටෙන්නේ අපේ සම අපේ බාහිර පරිසරේෙන ශුද්‍රජීන් ඇල්ල අතර වෙන්න අපේ සමය. එතකොට මේ සම අපිච්චද තියෙනක ගත්ත හම සයිලස්තර ගොඩක් දකින ැබෙනවා. මේ සමේ තියෙන්නේ දේ බාහිර පුෂ්ටය අස්තරනය කරනවා ශුද්‍රජීවීන්ගෙන් එතකොට ගර්ෂණයන්ගෙන්ගේ ව්‍යාම්වලින් මේ විදේදේවල් වලින් අපේ ශරීරයේ අභ්‍යන්තර පටකා ආරක්ෂා කිරීමේ කාර්ය, අප සමඟහිටු කරනවා. ඒළඟට අපිට දකින්න පුළුවන් අපේ තිව දිවේ තියනන්නේ දිවත් කියන්න බාහිර පෘෂ්ට්‍රය පෘෂ්ටේ ගත්ත හම ආස්තරනය කර තියෙනවා පිච්චද. හැබැදේ පුතේ දිවේ තියනවා විශේෂ සයිලවර්ගයක් අප පිච්චදේ දසංකර කියර මෙන්න මේ රසාංකුර මගින් මකද කරන්නේ අපේ රස සංවේදනය උත්තේජනය කිරීමේ කාරය කරන. එවගේ නාසේ ගත්ත හම නාසයෙන් අපි ආග්‍රාණය සංවේධනය කරනොන් අපේ නස්කර ආස්තරනය කල තියෙනවා පිචද මේ නාස්කුහර අස්තර්නය කල තියෙන පිච්දේ ගත්ත හාම ඒ නාසේ තියෙන අපිචදේ ආග්‍රාණ සංවේදී සහිල තියෙන එක නිසා අපිට ගඩ සුවඳ දැනන්නේමට මේ අපි්චදේ උදව් කරන. එකනිසා අපි කියන ආග්‍රාණ සංවයදධනයට මේ අපිචදය හැඩගහිට තියෙනෝකෙර. ඒවගේම තවත් අපිච්ච දෙයක් අපි ගත්තොත් අපේ සොසන මාර්කගේ තියෙන අපිච්චදේ නාසය ස්වාසනාලය වගේ ඇංවල තියෙන අපිචදේ. අපි දන්නවානේ අපිට මුණො හරි දූවිදි වගේ දෙයක්කා හම අපට සොතු දිහර ගලන්න පටන් ගන්නවා කියර. සොට දීර ැලීම සිදුවෙන්නේ මේ අපිශ්චදේ තියන විශේෂ හඩ ගැසීමක් නිසා. අපේ ශරීරයට බාහිර දෙයක්කාව හම අපේ මේ නාස්මාර්ගයේ තියෙන අපිශ්චදය තියෙනවා ්‍රේශ්මලයේ ශ්‍රාවය කරන සයිල් මෙ මේ ශලේශ්මලයේ ශ්‍රාවය කරන සයිල වලින් සොටුර ශ්‍රේෂමලය ශ්‍රාවේ වැඩියවු හම තමයි අප ඒකට කියන්නේ සොටු දිීර කියලා හැබැ මේක අපේ ශරීරයේ ආරක්ෂාවටි ඉතාම වැදගත්වෙනවා. මේක මොකද කරන්නේ අපි බාහිර පරිසරයේ තියෙන කුණු දූවිලී කාබර් නාංශ මේ ඔක්කෝම එකක් එකතු කරලා තමයි අපි ආශවාසවාතය අපේ ශරීරයට ගන්න හැබැයි මේ ආශවාසවාතයේ තියෙන කුණ දවිරි වලට අපේ පෙනහුවලට අන්න ඉට දෙන්නේ නෑ මේ අපිච්චදේ තිය ශ්‍රේශ මලය මගින්මකද කරන්නේ මේ කුණ දූවිලි රඳවල තියාගන පෙරල තමයි අපේ පෙනළුවලට යවන් ඉතින් එක නිසා මේ අපේ ආස්මාර්ගයේ තියන පිච්චදේ සොසන මාර්ගී තියනා පිච්චදේ ්‍රේශ මල ්‍රාවය කිරීමේ කාර්ය ඉතාම වැදගත් වෙන. ඒවගේමතම දවිපපුතේ अछ ග අපේ කු ගඩුව අපිधन වग ගඩුවලින් मोत्रा पෙरीීමේ කා्य සිදු करන मूत्र पෙරला नाइट्रजनी यह बाहिषरा दराव्य අපේ शरीरෙන් ඉවත් करන මෙत තියෙන आप के वि्यूहයක් ब्रमन प्रावර කියर ब्रमनराාවරය මගින් තමයි අපේ ृदरेේ තියෙන नाइट्रजන यह බहिस्්‍රरा विदराव्य पෙරීමේ කාරී शදු කර මෙන්න මේවි දිහට मुकानवाල තියෙන අපි්छ दे आपට පුළුව පෙරීමේ කාර්ය සඳහා හැඩගැහිල තියනෙනෝ බලාග ඔන්න දැන් අපිචද පටක් ගැන අපි ගෙන ගත්ත බහහි පෘෂ්ඨාස්තරනය තමයි කරන්න හැබැයි ඒව තියෙන තැන්වර ඒගොල්ලන්ට විශේෂිත කාර්යන් එටු කිරීම සඳහා හැඩගැහිර තියෙනවා මේ අපිචද පටවල පෘෂ්ඨාස්තරනයට අමතරව විශේෂ කෘත්තියන් අපිට අහඳුනා ගැනීමේ හැකියාවල ලැබෙනවා හ ඒ කාරර්යනුව එහි සංකන්න භාාවයානුව අපිට වෙනස්කම් දකින්නට පුලුවන් කියන කාරණය අපි දැන් ඉගෙන ගත්තා. දැන් පට පිළිබඳ මුල් හැඳින්වීමේදී සහන් කෙරුණ ඇතිමිය අතින් මෙ මේ පටකවර්ග හතරක් තිබෙනවාකේලා. අපි පලමුටක වර්ග පිළිබඳම එකතාකර. අපි මීලකට කතා කරන්නටයන්නේ ඔබ දැනගන්නට යන්නේ සම්බන්ධක පටක කියන්නේ මොනවද ඒවාට ඒ නිෂිත කාරය තිබෙනවද කොම අපිහඳනා ගන්නන්නේය. ැදුවීපුතම්බන්ධක පටක කිය නමයිීම තියෙනවන අර්ථ මේ සම්බන්ධක පටක කියලා කියන්නේ අපේ දේහේ අවයව සහ පටක අතර සම්බන්ධය පවත්වාගන්න පටක තමයි අපි කියන්නේ සම්බන්ධ පටක කියලා අපේ ශරීරයේ සම්බන්ධක පටක වර්ගත් එකනකට වෙනස් සම්බන්ධක පටකවර්ග කීපයක් අපපිට නදුරගාන්න පුළුවන් මේ සම්බන්ධක පටක අතර යෙන ප්‍රධාන සම්බන්ධක පටකය තමයි අස්ති ඒවගේම තමයි තව සම්බන්ධක පටක අත්තියනෝ කාටිලේජ කියලා ගේම තවත් සම්බන්ධක පටකයක් තියෙන හමට අතිින් තියෙනන මේද ස්තරය අදශ්චර්මීය පටකය ගත්ත හම අපි සම්බන්ධක පටකයක් විදියට සලකනු. ඊළඟට තියෙනවා විශේෂ සම්බන්ධක පටකයක් රුදර. ඔබ දකින්නේ මේ තියන සම්බධක පටක වර්ග අස්ති කාටිலேජ සමට අතින් තියෙන සම්බන්ධක පටකය ඒ වගේම රදිර පටකය අපේ ශරීරයේ තියෙන සම්බන්ධක පටක විදියට හඳුන්වන. ඉතින් දැන් සම්බන්ධක පටක වර්ග හතරයින මේ අස්තිී කාතිலேජ, මට අතිින් තියනම්බන්ධක පටක ඒවගේ රුදුදරේ කියන සම්බන්ධක පටක හතරම ගත්ත හම මේවගේ තියෙන විශේෂ ක්ෂණ විදිහයට අපි මෙන්න මේ ලක්ෂණ හඳුරාගන්නු මනද මේ ලක්ෂණ සම්බන්ධල් පාටකේ විශාල පූරකයක් තියෙන මේ පූරකය තුළ එකනෙකට වෙනස්වර්ග සයිලවර්ග කීපයක් අපිට හම්බ වෙන විශාල පූරකයක් තියනු පූරකය තුළ ගිල්ල එකනෙකට වෙන සයිලවර්ග කීපයක් අපිට හම්බ ව වගේම තමයි පූරකේ තන්තුත්තා අපිට හම්බවෙන් ඔන්න පූරකයක් තියෙනවා පූරකේගල්ල සයිල තියෙනවා සයිලවර්ග කීපයක් තියෙනවා තන්තුත්තියෙන ඒවගේම තමයි අප ගෙන ගත්තතා අපි්චද පටකයේ දී අපිච්චද පටකයට රුදිර සපයවුමක් මැකය මේ සම්බධක පටකේ ගත්තාහම එෙම සම්බන්ධක පටකයට මනා රුදිර සැපයවුමක් තියෙනවා ඒවගේම මනා ස්නාව සැපයමක් තියෙන මේ අපිච්චද පටකේ ූරකේ තුළ ගිල්ල සයිල තිබරදේ පුතේ මේ පූරකය ශ්‍රාවය කරන්නේ සම්බන්ධක පටකේ තියන සයිලවලින්ම. සම්ඳක පටකේතියන සයිලවලින් ස්්‍රාවයකන පූරකයක තමයි මේ සම්බධක පටකේතියන සයිල ගිලියල් පිහිට. මෙන මේ විදිහට අපිට සම්බන්ධක පටකේ තියන සයිල අඳුර ගණඩ පුුව. ඊළඟට අපි ගත්තුව සම්බඳක පටකවර්ග හතරෙන්. අස්තිසාහක් කාටිලේජ. අතිසාහ කටිලේජ ගත්ත හම අපේශරීරයේ විශේෂ. ර විියහයක් හදන පට කියන මේ ගත්ත හම අපිට විශේෂ අව්‍යාව සහ පටකාතර සම්බන්ධය ඇති කරනවා. ඒවගේම තමයි සන්ධාරණය ලබාදීම සිදු කර ඔබනිකමට හිතන්න මෙම අප අස්ති තිබ නැත්නන් අපේ හැඩේ ොනවගේ ද. ප අපට හඩක් නැතිවේ ද අපිය මස් ගුලයක්ක් විදිහරතති එත ොට පිට නියමිට හැඩයක් තියාගෙන ඉන්න මේ අස්ති මගින් ඒවගේම තමයි අපේ නාසය ගත්තුොත් කනගත්තුොත් මෙනි මේ නාසේ කනවගේ වියහැන් හැදිර යන්න දුවපුතේ කාටිලේජව ස්සි තරම් තද භාවයට පත්වෙලා නැති වුුණත් කාටිලේජ වලනුත් අපේ ශරීරයේ හඩේ පවත්වාගන්න. අපි දන්නන් අපේ කණට නියමිත හැඩයක්තියෙනවා මේ හැඩේ පවත්තුවා ගන්නේ කනේ තියන කාටලේජ මගගේ ඒ වගේම තමයි අසේ කෙලවර මෙතන ගත්තහම අපි ටිග අද කල බැලුවත් තදභාවයක් නෑ හැබැයි මේකේ නියමත හැයක් තියව මේ නමත හැඩේ තියාගෙන ඉන්නේ කාට ලේජ මගේ. ඔන්න අස්සි සහ කාට් ලජ මගින් අවයාම සහ පට කතර සම්බන්ධය පවත්තුවා ගන්නවා ඒවගේම තමයි දහේ සධාරණය කරන්න ඩේ පවත්වාගන්ඩ වැදගත්වෙන. ඊලඟ අපි ගත්තු අපේ ශරී තියෙන විශේෂත සම්බන්ධ පටකය මොකද මේ විශේෂත සම්බන්ධ පටකේ දරපුතාරර්දය මතකයින් මේ විශේෂත සම්බන්ධ පටකය කියන්නේ රුදිර පටකේ දැන් අපි අයි රරය රුදුර පටකේ සම්බන්ධක පටකයක් විදිහර සරකාන් රුදුර පටකය සම්බන්ධක පාටකයක් විදිහර සලකාන්නේ මේ රුදුර පාටකය අවයාවහා පටකාතර සම්බන්ධය ඇතිකිරීමට කුදව කරනවා. ඒවගේම තමයි වර්ග රාශියකින් සමන්විත වෙන. අපිදාන්න රුදුිර පටකේ තියෙනෝ ර තු රදුදරාර තියනෝ සුදුරුදදිරාණු තියෙනෝ පට්ටිකා කියර සල තියෙනවා ඒ වගේම තමයි සුදුරුදුරාණු ගත්තෝ සුදුරුදුරාණු එකනකට වෙනස් සල වර්ග පහක් අපිට හඳරගණ්ඩ පුළුවන්කම තියෙනවා මෙන්න මේක නිසා අපි කියනෝ රුදුරය සම්බන්ධක පටකය හැබැද එපුතේ අනිකුත් සම්බන්ධක පටක වල රුදුරේ කියන සම්බන්ධක පටකය සුළු වශයෙන් වෙනස්වය. අපි දැගෙන න්ඩෝන මේ රුදරයේ ම්බධක පටකයකින් වෙනස්රල් ලක්ෂණ මනාද කිය. උදැ අප ඉගෙන ගත්තනේ සම්බන්ධක පටකේ පූරකයක් තියෙනවා කියලා රුදරේ කියන සයිල ගිල්ල තියෙන පූරකය ගත්තෝ අපි හඳුන්වන්නේ මේ රුදර පලාස්මාව කියලා හැබැ මේ රුදර පලාස්මාව රුදර සහිල මගින් ශ්‍රාවය කරන පලාස්මාවක් නෙවේ කියලා අපි දන්න. එක නිසා රුදරේ විශේෂ විශේෂ ලක්ෂණයක් තයි ුදර සයිල මගින් ශ්‍රාවය වන ප්ලාස්ම පූරකයක් නවේ රුදරේතිය ඒවගේ මදමයි නිත් සම්බධක පටගයකම රුඩවවිහොයක්තියෙන් රුදුරේ කියන සම්බන්ධකටකය ගත්තවොත් ුදුරේ කියන සම්බන්ධක පටකේ මනනා තියන්නේ තරල මේ සම්බන්ධක පටකයක් අපේ ශරීරය තුළ ගලාගෙන යන සම්බන්ධක පටකයක් තමයි අපි කියන්නේ රුදිරේක කියන සම්බන්ධක පටකය ඒවගේම තමයි දයි පුතේ අපි කිව්වල් සම්බන්ධක පටකේ ලක්ෂණයක් තමයි සයිල තිබීම වගේම තන්තු තිබීමම් පූරකේ ගල්ල තන්තු දිබීමම් හැබැයි රුදුරේ කියන සම්බන්ධක පටකය අපි දන්නව රුදිරේ තන්තුන ිහම එකක් තියවා හැබ. හැයි රුදරේ හැමවෙලාම තන්තු නැතිවුණාට අවශ්‍යවෙලා තන්තුබාවට පත්වී හැකි ප්‍රෝටීන රුදරේ දියවෙලා තියෙනවා. අපි කියන පලාස්ම පෝටීන දිය වෙලා තියන ෆයිබරි නෝජන් කියන ප්‍රටීනය දිය වෙලා තියන. අප ර රුදරේ කැටිගැසීමේ කාරය සඳහා අවශ්‍ය වවා. අපිට තුවාලයක් වුණ හම්මකද වෙන්නේ විශේෂ ක්‍රියාවලියයක් මගේ ෆයිබරි නෝජන් කියන ප්‍රටීන් එකෙන් ෆයිබ්‍රීන් කියන තන්තු හදනවා. මේ තන්තු මගේින්. අපේතුවාය හලා දැලක් හදලර රුදර සයිල හිර කරලා රදර කැටයක් ද රදුදිර වාහනය වීම වලක් වන. එකනිසාම් මේක සම්බන්ධ පටකේ විශේෂ ලක්ෂණය හැම වෙලාම තන්තුන හැබැ තන්තු භාවට පත්විය හැකිදාාව්‍යය රුදර ප්ලාස්සමේ ගල්ල තියෙනු මෙන්න මේ විදිහයට අපිට රුදරේ ලක්ෂනා දුර ගණඩ පුළුව. සම්බන්ධක පටකය පිබඳව කෙරුණු ඒ විග්‍රහයේදී අපට දැනගඩල් ලැබුණ රුද්‍රරපටකය ඒ සම්බන්ධක පටක වර්ගයක් වෙන නමුත් ඒකනි විශේෂද ලක්ෂණ තිබෙනවායින් වෙනස් වෙන ඉවගේම සමාන ලක්ෂණති පොදු ලක්ෂණක් තිබෙනවා වෙනත් සම්බන්ධක පටක සමග තිබෙන. හැබ අප විශේෂයෙන්ම ගැෙන කතා කරට ඕනි සායක ගරුතුමින් කාර් අතින් ගත්තොත් විශේෂමකාරයක් රුදිර පටකයට තිබෙනවා. එ නිසා සම්බන්ධක පටකයක් බවට පත් වනත් වෙනත් සම්බන්ධක පටක වවැලට වඩා වෙනස් සූකාරයක් پ ින් ද්ධ. කාක පැ. Re අපි ධ කාය කියධ ීම මෙ මේධ ීමත අප री පුराම ්‍ය පවා කිීම කාී ට කන්න विශ වෙ پ යි අප කිය.න්න අප හා रा පसराන්න ප ද්‍රव්‍ය දපුरा පවා වෙන. ඒගේම තමයි හෝමෝනවර්ග වායුවර්ග, එන්සයිම ප්‍රතිදේහ මේ වගේ දේවල් අප රුදුරේ හරහා ශරීරයපුරා පරිවහනය වෙන. ඒ විතරක් නෙවේ ශුරේ ශරේය පුරා භස්ත්‍රාවී දව්‍ය පරිවාානය වෙන් කන්න භහිස්ත්‍රාව දාව නිපදවනතන ඉදල භහිත්‍රවියදාව පිරන යන දක්වා පරිහණනය වෙන්නේ හෝමෝන නිපදවන්තැන ඉඳ හෝමෝන ක්‍රියාකරන තැ දක්වා පරිවහණය වෙන්නේ සනවාය පරිවාහනය කරන්නේ මේ සියල්ලම කරන්නේ අපේ රුදරේ කියන සම්බධක පටකය මගේ. එල්ළඟට බැලුවත් පේ රුදරේකා කාරර්යක් ගත්තහම ආරක්ෂාව මංකව ුදරේතියවා කියලා රුර සයි මේ රුද්‍ර සයිලවල විශේෂකාර්ය තමයි අපේ ශරීරයේ ආරක්ෂා කිරීමම්. කොහොමද රුදර සයිලවලින් අපේ ශීරයේ ආරක්ෂා කරන්නේ රුදරේ තියෙනවා සුදු රුදුරාණු කියල සයිලවර්ගයක්. මෙනි මේ සයිලවලට පුළුවන්. හිරි එ ගන්තුක විසබීජ ආගන්තුගක් අංශු භක්ෂණය කරන්න. අක්ෂණය කරලලා විස් බීජ විශ කරලා අපේ ශරීරයේ ආරක්ෂා කරු.ඒගේම තමයි දපුතේ රුදරේතියන සයිලවලට පුළුවන්, අපහිරින් එන ආගන්තුකාංශු විනාශකිරීම සඳහා ප්‍රතිදේහෙන නිෂ්පාදනය කරන්න. ට ාහිර සුදරජීියෙක්හෝ ගන්තු කාංශුව අපේ ශරීරයට ඇතුළු ම එක හඳුර ගැ එක විනාශ කිරීමට ආශ්‍ය ප්‍රතිදේය නිපදවීම කාර්යටත් අපේ සුදුරුදුදාණු මගින් කරන මෙහම කරල මුකද කරන්නේ බාහිරින් අපේ ශරීරයට ඇතුළ වන ආගන්තුක දේවල් වලින් අපේ ශරීරයේ ආරක්‍ෂා කිරීම රුදිර පටකය මගින් නිටු කරන ඒවගේම තමයි අපේ ශරීරය අපි අපි කියන අපි අචලතාපීන් කිය අපි අචලතාපීන් කියන්නේ බාහිර පරිසරයේ ෘෂ්නත්වය වෙනස් වුනාට අපේ දෙහි ෂ්ණත්ව වෙනස් වෙන්න අපේ ේෙේ උෂ්ණත්වේ නියතව පවතින් න්නෝවා. ඉතින් මේ අපේ දේහහි උෂ්ණත්වය විතරක් නෙවේ අප දේහේ රුදරේ දීවෙර තියන ලවන ප්‍රමාණය ඒ වගේම තමයි ගලුකෝස් ප්‍රමාණය අපේ ශරීරයේ තියන ජලය ප්‍රමාණය මේ සියල්ලම නියතව පවත්වා ගන්න ඕනේ අපේ ශරීරයේ තුළන් ජීව ක්‍රියන් නිසිාකාරව වෙන්. ඉතින් මේ අපේ ශරීරයේ තුර තියෙන බාහිර පරිසරේ වෙනස්වීම් වලින් ස්වාධීනම ශරිර අ්‍යන්තර පරිසරේ නියතව තියාගන්නවට දපුතේ අපි කියනවා සමස්තිතිය පවත්වාගෙන යනව කිය මෙනි මේ සමස්තිතිය පවත්වාගනයාම සඳහා අපේ ශරීරයේ උදව් කරන පටකේ තමයි අපි කියන රුදර සම්බන්ධක පටකය කියර මෙන්න මේ විදියට රුදරය සාමාන්‍ය සම්බන්ධක පටකයකට වඩා විශේෂ කාර්යන් රාශියක් ඉටු කරන්න හැඩගැහිල තියෙන හොදයි. දැන් ජීවිීන් කොටසක් හැටිටගත්තෝ ද ජීවිීන් කියලා කියන්නේ ඉතාම ක්‍රියාකාරී පිරිසක් ඔවුන් හැමවිලේම එක්ෝ චල්නය වන්නට පුළුවන් නැන්නමන්ගේ ආශවාශ ප්‍රශවාස සිද්ධකන්න්න පුලුවන් ආහාරගණඩ පුලමේ සියල් සිද්ධ වෙනකොට. අපි කලින් සදහන් කරු වර්ගකිරීම අනුව සඳහන් වන පේෂී පටකේ වැදගත්කම අපිට මතක් කරගන්නට වෙනවා. එනි සබි පැහැදිලි කරමු පේශී පටකය කියන කුමක්ද එහි කාරයයක්ත් එක්ක මේම කිව් ක්‍රියාකාරකම්වලට ලැබෙන දායකත්වය මක්ද කියලා ඕ. අපේ ශරීතියන තුන්වෙනි සබඳධ පටක වර්ගේ තමයි අප ප හදිරිකරන්නයන පේෂි පටක වර්ග පේෂි පටකය කියල කියන්නේ අපේ ශරීරයේ සංකෝචනය සඳහා හැඩ ගැහිල තියෙන පටකේ අපි දන්නවා අපේ අතපය ගත්තොත් අපේ අතපයි වල චල සිදුවනවා හාර මාර්ගයට සංකෝචන සිදුවෙනෝ මේ විධ සංකෝචන සඳහා හඩ ගැහිච පටකය තමයි අපි කියන්නේ පේෂි පටකය කිය මේ පේෂි පටකගේ ගත්තාහම අපේ ශරීරයේ දුපුතේ පේෂි පටක වර්ග ප්‍රධානවාර්ග තුනක් තියෙන. ්‍රධාන පේෂි පටක වර්ගතුන අපි හඳුන්නවා. එකක් සිඳදු පේෂි කියර. අනිත් එක කංකාලේෂ ඉගාවක හැරේ මේතුන ගැනපි වෙනවෙන මිගන ගනිින් මේ සුදු පේෂි කංකාල පේෂ ර පේෂි කොහෙද යෙන්නේ. මොනවගේ සංකෝෂණ යන්න ඉතු කරන්නේ සා මොනවගේ හැඩවලින්ද තියෙන්න කියර. මුොලින්ම බැලුවෝත් සිදු පේෂි කියැන සසිදු පේෂි කියන සම්බන්ධ පටකේ හැදිලා තියෙන්නේ. සිරිදු පේෂි සයිලවලි. ඔබ රපරාම දකිනෝ දේපුතිේ සින්දු පේෂි සයිලය. ඉික්. දෙෙලවරිින් උල් හඩයක් මඳින්ම හත හැඩයක් තිියනවා. මේ දෙකෙලවරින් උල් මඳින් මහත හැඩට අපි කියනවා තර්කුරූපී හැඩේ කියන. එ මෙ මේ සයිල ගොඩා මේ සයියේ හැඩේ නිසාදේපුතේ මේ සයිලවර්ඩි ඉතා ලඟින් ක්‍රමාණු කූලව හැසිරීමේ හැකියාව තියනවා. ඔබ ඉගවරපරාමේමං ඔට පෙන්න්නම් සින්දුපේෂ් සයිල අපේ ශීරයේ හැඩගහිලා තියෙන දිහ මේ සයිලයගත්හම ඔබට පේනෝ සින්දුපේෂ් සයිලක් මේ හතර්කුරූපී හැඩේ නිසා. ්‍රමාණු කූලව හැ ගහෙල යන තුළ මේ ක්‍රමාණු කූලව ැඩගැහිලා අප ශරීරයේ අභ්‍යන්තරාවය වල සින්දුපේෂි පටි හදිරතියෙන. මෙන මේ සදුපේෂි පටිමගින් පටිවට පුළුව රිද්මයාානු කූලව සංකෝෂණයෙන්. අපේ ශරීරයේ අ්‍යන්තරයේ රිද්මාන සූ කූල සංකෝෂන යිති කරන්න ඕන තැංවල තමයි මෙනම මේ සිින්දුපේෂි පටක තිය අප උදාාරණයක් විදිරගත්වොත් ඔබරම රූපරාමුව පෙන්ලතිේන ආර මාර්ගය ඉගාවට රුදිරවාහිනි ඒවගේම තමයි ගර්භාශය මෝත්්‍රාශය මේ වගේ තැංවල අපපේ ශරීරයේ රිද්මයානු කූල සංකෝච්න සිද වෙන. මේ රිද්මයානු කූල සංකෝච්චන සිදුකරන්න තමයි මේ සින්දු පේෂි පටකේ හැඩග හෙරතිේ. අ බලමුත් සසිින්දුපේෂි පටකේ ලක්ෂණ මනාද කියලා සිින්දුපේෂි පටකේ ලක්ෂණ විදිහට අපිආඳුන ගත්තා තරකුරූපි හැඩදි සයිල තමයි තිය. වෙනවිෙනම තර්කුරූපී හැඩති සයිල ප්‍රමාණුකූලව ඇසිල්ල තමයි සදු පේෂි පටකේ හැදිරතිය. මේ පටක මේ සයිල්ලා අපි දන්නාව වෙන වෙනම තියන සයිලාපි දැක්කේ ශාකනය වෙලා නෑ ඒවගේම තමයි සයිල මධද්‍යයේ එක නිෂ්්‍රයක්තමයි දකින්න ලැබුණෙන ඔබ රපා රූපවල දක්කින්න ලැබුණු තද ැති කලාප තද පැට ක්න ලබුණ නිෂ්ටියාවබ දකින්න නැති සයිල මධ්දියයේ එක නි්‍යෂ්ටියයක් අපිට දකින්න පුළුව ඉතින්දුඒ පුතේ මේ වගේ අපි කියන හරස් වෙලේක දකින්න ලැබෙන් නැකල් මේ හරස් වෙලේක කියලා කියන්නේ අපි පේෂි පටක වන්න ගැන්ු හාම නිරීක්ෂණය කරන්න අපිට සමහර පේෂි පටකවල දකින්න ලැබෙනවා තද්ද පැහැති සහ තද පැලා පැේ වන්න ගැන්වෙච්ච කලාප මෙන මේ තදද පැහයිෙන් සහ ලාපැහේ වන්න ගැන් විච කලාපවට අපි කියනවා විලේක කියල් ඉතිං අපිට මේ සසිදු පේෂි පටකේනා විලේක දකින්නල වෙන්න එක නිසාපි කියනවා සින්දු පේෂි පටක නිර්විරිිකිිතා එකත්. සිින්දුේෂිටක විහමේ ලක්ෂ ද පුතේ අපි මේ දධනගන අපේ ප්‍රශ්යක් හද පි හන්නේ සසිදු පේෂ් පටකේ ලක්ෂණයක් ලන්න කියලා. අපි ඒක විශේෂය කරනු ත ගට අප හු සසිදු පේෂි පටකගේ විිහමේ ලක්ෂණයක් ලියන්න කියලා එද ගොට අපි අන් මේ ක්ෂණ ත රූපි හටයක් තියෙන ශාකනය වෙලා නෑ මධ්‍යයක අෂ්ටියයක් දකින්න ලැබෙනු හරස් වෙලේක දකින්න ලැබෙන්න්නේ මෙ මේගේ ක්ෂණයක් මයි ුව. ගවට අපිට දකින්න පුළුවන් සින්දුපේෂ පටකය තමන්ගේ කාරීටු කරද්දිී ඒතිය දක්ෂණ. ඒවට අපි කියන කෘති මේ ලක්ෂණ කියලා මේ කෘත්ති මේ ලක්ෂණ තමයි මංකිව සදුපේශෂි පටකේ අපේ ශරීරය අ්‍යන්තරයේ රිද්මයාානු කූල සංකෝෂණ ඇතිකරන තැන්වල තමයි තිය. අපි ගත්තොත් ආහාර මාර්ගය රුද්ධිරවාහිනී ඒවගේම තමයි ගර්භාෂය මෝත්‍රශය මේ වගේ රිද්මියානුකූල සංකෝෂණ ඇති කරන තැංවල තමයි මේ පේෂි පටකගේ තින්. අපි දන්නවා අපේ ආහාරමාර්ගය නිරන්තරෙන්ම ක්‍රමාකංචන චලනඇති කරන්න. මේක රිදත්මයානු කූල චලනය. මේ රිද්මයානු කූල චලනෑ ඇතිකරන්න නිසා මුකද වෙන්නේ මේක කොහෙතු කොයිමවලාගුවත් විඩාවට පත්වෙෙන නෑ සින්දුපේෂ සයිල කියන්නේ මට මහන්සේමං වැඩ කරන්නේ නෑ කියල. විඩාවට පත්වෙන් ඇති සයිඩ පටකයක් තමයි අපි කියන්නේ සින්දුපේෂි පටකය කිය. ඒ වගේම දමයි අපි කියන්නේ අපි කෑමකෑ හම අපි කියන්නේ අපේ ආහාරමාර්ගයට ඔන්න දැන්කෑමකෑවා ක්‍රමාකංචන චලන ඇති කරන්න කියලා. ඒක නිසාමොකද වෙන්නේ මේක ඉබීටම තමයි චලනයවෙන්නේ අපේ සිතීමකින් තොරව චලනය වෙන නිසා. චලනය ඇතිකරනිසා අපි කියනවා සිින්දු පේෂ සයිල්ල අනිච්චානුග ක්‍රාකාරිත්වයක් දක්වනවා කිය. ඉචානුගගේයි කියන්නේ අපි හිතනවටන ඇදකොට අපේ සිතුවිල්ලකින් තොරව මේක ක්‍රියාකාරිත්වයන් සිදුවනිසා අපි කියනවා. අනික්්චානුග චලන දක්වනවා කියා. තින්දු පපුතේ මෙන්න මේ විදිහට අපිට සින්දු පේෂි පටකේ පෘතමය ලක්ෂණ අදුරගන්න පුළුවන් වන්නසේ අප සිින්දු පේෂි පටකේ ගැනගත් හොඳයි දැන් පේශී පටකේ වර්ග තුන්නේෙන් අපි පළමු පේෂි පටක වර්ග පිළිබඳව සාකච්චා කරා සාගික කරටතුමට පුළුවන්ද අපට පැහැදිලි කරන්න මීලඟට කංකාල පේෂි පටකය පිළිබඳව. ඔේ පුතේ කංකාල පේෂිපටක ගත්තොත් අපිට කංකාල පේෂිපටකයේ රපරාමුවක් බලාගන්න පුළුවන් මේ රූපරාමය කංකාල පේෂිපටකේ දකින්න ලැබෙනවා. ंदදरा කාර සाइल ඔබ ඇනපුර ූපයක් තමයි මේක දකින්නේ මේ සිරිंदර කාර සाइල අතරේ ඔබට माං කලින් आ වගේ තද පැහැති සහ අප හැති ඉරි දකින ලැබෙන මෙ මේ තද පැහැති සහ ලාප හැති කලාපයට අපි කියන විलेක කියන මේ විලේක සකස්සලා තියෙන ද පුත මේ पेश සाइල සංකෝचණයේදී पසි සाइල අතර තියෙනවා एक සහ मायोසිन කියලා प्रोटीීन सूचचිका में प्रोटीීन सूच්‍රිකාවල ඇසිරිලා තියෙන ආකාරය අनුව තමයි වන්න ගැවීමකද මේ විදිේ තද පහැති සහ ලාපඇති කලාප දකින්න ලැබේ. ඉතින් අප ඒකට කියවා විරේක දකින්න ලැබෙනව කෙර. ඒගේ අපිට දකින්න ලැබෙලේ දිගට සිලින්දරාකාර සයිල. ඔබය දකින්නේ රූපයක්නේ ඇදපු රූපයක්නී දකින්නේ ඒරිසාපි බලමු ඒේ ඇත්තම කංකාලපේෂි පටකේ ගත්තහම කංකාලපේෂි පටකයක් අරග ඉලෙක්ට්‍රෝනාන් මීක්ෂිය රූපයක් ගත්තහම වන්න ගන්නපු අපට ඔය විදිහට දකින්න පුළුවන්. මේ දිගට ලින්දරාකාර සයිල තියනවා ්‍යෂ්ටිපර්්‍යන්තයේය පහිටනවා විලේක දකින්න ලැබෙනවාගේ ලක්ෂණ දකින ලබෙන. එතිින්දුුව එපුතේ අපි ආපහෝ බැලුවොත් කංකාලපේෂි පටකයකවිව්හොමේ ලක්ෂණ ඔන්න සයිලයේ හැඩේගත්තොත් දිගට සිලින්දරාකාර හැඩති සහිල තමයි දකින ලැබෙෙන මේ සයිල ශාකණය වෙලා නෑ. ඒවගේම තමයි සයිල පර්්‍යන්තයේ තමයි නි්‍යෂ්ටි පිහිතන්නේ නි්ටියක් නේ පිහිටානි සිදු ප්‍රේෂ සයිලේක වගේ න්‍යෂ්ටි රශයක් පීටනවා. මේකට හේතුවා අපි දන්න කංකාල පේෂි කියනේවා අපේ අස්තිවල්ඩ සම්බන්ධ වෙලා තියන පේෂි නිසා මේකේ ක්‍රියාකාරිත්වය අධකයි. එන මේ ක්‍රියාකාරිත්වය අධික නිසා මේ සයිලත සයිලයක පේෂිතන්තුුවක් ගත්තා හම මේක න්‍යශ්ටිත් රශයක් දකින්න ලැබෙන. ඒවගේම අප පේශරීරේ මයිටු කොන්ඩ්‍රියයා කියනේව ශක්තියනින ශක්තිය නිපද වන ඉන්ද්‍රිකා රශියක් දකින්න ලැබෙන විහයක් තමයිේ. කංකාල පේෂ සයිදේකයන් ඉල්ලඟ අපි දැක්ක හරස් විලේක තියනෙනවා තද පැති සහලාප ඇති කලාප තියනවා මේවාපි කියන හරස් විලේක දකින්නල බෙනවගේර. ති ඒළඟට අබලනමු කංකාල පේෂයක මිහමේ ලක්ෂණ වගේම පෘත්තිම මේ ලක්ෂණ පෘත්තිම මේ ලක්ෂණ ගත්තුත් කංකාල පේෂයක් ක්‍රියාත්මක වෙන්නේ හරි ප්‍රබල සංකෝෂණ ඇතිකරන්න ප්‍රබල සංකෝෂ, අපි හිතන හිතන විදිය ප්‍රබල සංකෝෂණ ඇති කරන්න පුළල මට ඔන්නන් මගේ අත හිමීටන වන්න ඕන කිය තුන ට හිමීට නවන්න පුළුව ඒවගේම වේගේෙන් අවන්න ඕන කෙළෙ හිතුරත් වේගෙන් කරන්න පුළ. ඒවගේ තමයි මට හිමීට විදන්න ඕන කියල් හිතුොත් හිමීට ඇවිදින්න පුුව. මට වේගේෙන් ඇවිදින්න ඕන්න දුවන්ඩ ඕන්නම් පේෂ සංකෝච්චන වේගේ වැඩි කරලා මේක කරන්න පුළුව. එත ගොට දැම්මං ඔබට කිව්වා මි ප්‍රබල සංකෝච්න ඇති කරනවා මට හිතුුණ හම තමයි මේක සංකෝ්ණය කර. එක නිසා මං කියනෝ මගේ සිතුවෙල්ල ඇටතිය තමයි මේ පේශචානය පාලනය වෙන්න. එකනිසාපි කියනෝ කංකාල පේෂ සහිල ඉච්චානුගයි. චානුගේ ප්‍රබල සංකෝෂණ ඇතිර නිසාමකද වෙන්නේ කංකාල පේෂ සයිලගත්ත හම මිඩාවට පත් වෙනවා මම දුවල පුතාට කිව්වත් පිටනයට එබැහැල පිටනයවටේ රවමක් දුවන්න කිය. පිටනයවටේ රවමක් දුවන්න ඔබල බොහෝම කැමැත්තික් යයි. හැබැයි මුල්තිික දුවනකොට මොකද වෙන්න බොහොම සතුරින් දුවනවා ටිකක් දුර දුවනකොට මීට සයක් දෙැසයක් දුවනකට ඔන්න කකුල් දෙකරි දෙන්න ගන්නවා. පිටනයවටේ දුවලාවත්නන් අන්තිමට ගේනකොට කුල උත්සර කුල තියන්න බේ අපි දුවන් දඕන කිය හිතෙනවා හැබැ. කකුළ උසල කකුලති යන්න බැරි තරමට අපේ කකුල්දගරි දෙන්න ගන්න. ඒකට හේතුවා අපේ පේශී විඩාවට පත්ත දැන් පේශී විඩාවට පත්තලා වි තරක් නෙව ඒගාව දවස වෙන නුත් අපේ පේශරි දෙන්න ගන්න ඔන්නා කාංකාලි පේෂ වල ලක්ෂණයක් තමයිඒක ප්‍රබල සංකෝෂන ඇති කරනවා ඉක් මනිින්ම විඩාවට පත්තර මෙන්න මේ විදිහයට කාංකාල පේශියක ලක්ෂණ අපිට අඳුරගන්න පුළුව අප ුවක්මත කරවත් අපේ කංකාල පේෂි තියන්තෙන් මේ කංකාල කියන්නේ අප අස්තිවල්ඩ කංකාල පද්ධතිීය කියන අස්තිවල්ඩ අස්තිිපද්ධ තියයට. ඉතින්දු එපුදේ අපේ අස්තිවලට සම්බන්ධ සියලුම පේෂී අපි කියනවා කංකාල පේෂි කියර අපේ මුුණේ තියන පේෂිහි ගෙනේ තියන පේෂී අත්වල කකුල්වල තියන පේෂී අපි හැඳින් වුවත් නමින් අතේ තියෙන අප පේෂි දෙකක් මේ ඉහලබා हुई තියෙනවා පේෂයක් දීශීෂ පේෂය කිය වගේ ත්‍රශීෂපේෂය කියල මේශියලුම් පේෂි දකිල් ලබෙන්නේ කංකාල පේෂි ඒවගේම විශේෂෙන් මතක් කරන්න ඕන අපත් දිවේතියන පේෂීත් කංකාල පේ ඉතින් අපේ දිවචලනය කරන්නත් පුළුවන් අපේ සිතුවිල්ලා කැරත. ඒ එක නිසා අපිට හොඳ සිහිකල් පනාවෙන් කතා කරන්නත් පුළුවන් කම තියෙන බේ පැදිලි රීමද සඳහන් කලා දැන් කංකාලපේශය නම් ක්මනින් විඩාවට පත්වවා කියලා ඒ නමුත් මහිතන මීලකට කතා කරන්න න හර්ත්පේෂි පටගේ නම් එතරම් ඉක්මනින් විඩාවට පත්වන්නේ න අපි පැදිි කරමහි වේ සහ කෘතමේ ලක්ෂණ. අපි බලම අපේ හරපේශය කළ ලක්ෂණ ඔබටදාකින් ලැබෙනවා රූපේ තද පැහැති සහලා පහැති කලාපද කියන්න ලැබෙනවා ඒවගේ මනි අශ්ටි ගොඩක් නෑ අරගගේ පර්යන්තේ අශ්ටන ධ්‍ය තියෙන්න්නේ අශටි තමයි අපිට බලාගන්න පුළුවවෙන්. ගේම සයිල්ලය එකකිනක මේ ඔබට පේනවා සයිලයකිනකට වෙෙන් වෙලානේ දැන් සිින්දු පේශි සයිලයක තර්කරූපේ හැඩේ සින්දුපේෂි සයිලයක් තිබ. ංකාල පේෂි පටකය ගත්තහම සිරිින්දරාකාර සයිල වෙං වෙලා තිබ. දැ මේ හත්පේෂි පටකය ගත්තාම හර්පේෂි සයිල එකක් අනෙකට සම්බන්ධ වෙලා තියනව විශේෂ වවිහයක් මගේ. මෙන එකක් අනිකට සම්බන්ධ වෙලා තියෙන විශේෂ විහයට කියනා අපි අන්තරස්ථාපිද මඩල කියල. ඒවගේම තමයි මේ සයිල ගත්ත හම අපට පේනු අතු බෙදිිර තියෙනවා බලාගන්න පුළුව අනිත්පේෂි පටකවලට වඩා වෙනස්සන් ක්ෂණ හරත්පේෂී අතු බෙදිර තියෙනවා සයිල එකිනෙකට සම්බන්ධ කරන අන්තරස්ථාපිත මඩල දකින්න අපිට පුළුවන්. ඉතිං අපිආහු බැලුවෝ තර වගේම මේ ඇත්තමකං හත්පේෂයක් මොල වගේද කියලා ඇත්තම හරදේෂයක් අපිට බලාගන්න පුුවන් ඒෙක්ට්‍රෝ න් ක්ෂ ියහයක් ලපු තාල කින්න මේ අපි අන්තරස්ථාපි මඩ අන්දුුරගන්න පුළුවන් ඒගේ අතු බෙදදිර තියෙනවගේ අඳුරගණඩ පුළුවන් කරස් විරේකත් අඳුරගන්න පුළුවන්. ඔන්න දැන් අපි මේ ඔක්කෝම එකතු කැල බලමු හැත්පේශයේ විහම මේ ලක්ෂණමනාද කියල දේපුේ හැත්පේෂි පටකේ විහම මේ ලක්ෂවි දිහයට සිල්ලින්දරාකාර අතු බෙදුණු සයිලාිට අන්ඳරගන්න පුළුව. එක විශේෂ රක්ෂණයක් අනිත්‍යේව අතු බෙදර තිබෙන අපි ඇතෙන්දදිකිවවා අතු බෙදදිලා නෑ කියලා දැම් මේක තියෙනවා අතු බෙදදුුණු සයිලාපිට අන්දුරගන්න පුුව වගේම තමයි මේක නිියෂ්ටියක තියනෙ මධ්‍යිය තියනවා හරියටම සයිලේ මැද දකින්න ලැබෙන්නේ සයිලයේ නි්‍යෂ්ටියත් දකින්න ලැබෙන එක නිෂ්ටය දකින්න ලැබෙන සයිල තද පහැති සහලා අප ප හැති කලාප දකින්න ලැබෙනවා එකනිසාහ අපි කියනවා බිලේක තියෙනවාකල. ඒවගේ මනිස් සයිලවට නැතිවී හොයක් විදිහට අතු බෙදිර තියෙනවා අපිට බලාගණ්ඩ පුුවන් එක සයිලයක් තවත් සයිලයක් සම සම්බන්ධ කරන විශේෂ වීහෝය වන අන්තරස්ථාපිත මඩලා ඳුරග්ඩ පුළුවන්. හපේී කෘතියම රක්ෂණ ගත්තහම මේඒක රිත්මයාානු කූල සංකෝෂණන ඇති කකරන්න. උපතේසිට මරණය දක්වා රිත්මයානුකූල සං සංකෝෂණය වෙන. ඒවගේම උපතේසිට මරණය දක්වාම විඩාවට පත්වෙන්නේන. හැබැයි විදාවට පත්තුලොත් මන වෙලාවක හරි වෙනදේ අපි දන්නවන. ඉතින් විාවට පත් නොවී අපි ජීවත්වනතුරු හර්පේෂ සංකෝෂණය වන බවා පිධන ගන්නුවන් මෙවා තමයි හර්පේෂයේ කෘත්තිමය ලක්ෂණවය. ඒවගේ අපි හරදේ චාලනය වෙනකට අපි කිය ෑ හරපේෂය සංකෝෂය ඩව වන කිය. එයා ඉබේටම තමයි සංකෝචනය වෙන් අපි කියනවා හැත්පේෂයේ සංකෝචනය අපේ සිතුල්ලකින් පාලනය වෙන්න එක නිසා අනි්චානුගයි කියලා කියන. මෙ මේ විදිහයට අපිට හැත් පේයේ ලක්‍ෂණ අදුරගන්ඩ පුළුව මයිතන්න පට්ක පිළිබඳව කෙරනු වර්ග කිරීමේ ප්‍රධාන පටක වර්ග තුනක් පිළබඳව දැන් කරනු අපි ඉගෙන ගත්තා අපි අවසාන් පටක වර්ගයට යන ස්නායු පටක මෙයත් විශේෂි සහ ඉතා බැදගත් පටකයක් අපේ ජීව කොටස් වල හැඩගැස්ම සඳහා දායක වුණු අපි ඉගෙන පැහැදිි කරමු අපේ ශරීරේ තියන අපේ පටකවර තියන විශේෂිතම්ටකයක් කිය ස්නාාවටක හැඳින්ලුව වැ ක් න है හැබ යිති में एकක් अनेකට වඩा වැදගत කියලා අපිට विශेष කරන්න බෑ මේ හැමයි ෙන कृය අතුपालයක් विध्यතමයි අපे जीවිते अंदा पाौतीने के නිසා एकකට එකක් වැदගත් कमिंग වැඩी කියලා पිට කියන්න පුूුව तो स्ना भी पटके ත हम අපේ शरीर विशेषित पाටකයක් මේ पटके आवेग सම්परेशन यह සඳහා है ම त තුර साම්प्रेशन ය සඳහා ග हि पට के තමයි 2 पते අපි කියने स्ना भी पटके කිය ස්නායි පටේ හැදරතියන්නේ විශේෂිත සයිලවාර්ගයකින් විේෂ හැඩයක්තියන විශේෂද සයිලවර්ගයකින් තමයි ස්නනායි පටකේ හැදිරතියෙන්. ස්නයි පටකේ හැදිරතියන සයිලවට අපි කියනව ස්නාය සයිල එමන අතයකට විශේෂණ අමක් කියනව නිවරෝණ කේර. මෙන මේ නිවරෝණවලින් තමයි ස්නායි පටකේ හැදිරතියෙන්. මේ සයිලේ අතවත් ලක්ෂණයක් කියන් දෝන ශෝමිමක් අපේ ශරීරී තියෙන අනිත් හැම සයිල්ලයකටම අන්න තමාන සමාන තවත් සයිලයක් නිපදවීමේ හැකියාවතියෙනවා. හැබැයි ස්නායි සයිලේකට නම් මේ හැකියාව නෑ ස්නායි සයිලයකට විභාජනය වීමේ හැකියාව නෑ. එකනිසා තමාට සමාන සෛලයක් නිපදවීමේ හැකියාව නෑ එක නිසා ස්නාවි සයිලේකට හානියක් වුණොත් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ හැකාවනං අපිට නෑ එක නිසා පි ස්නායි පදධතිය ස්නාය සයිේ ඉතාම ආරක්ෂාකාරීවේ ඉතාම පරිස්ස මේය රැක බලා ගැනීම කළේතු වෙන. අප ස් සයිලේක විවහයගත්තොත් ස් සයිල්ලේ තියෙනවා විශේෂ කොටස් දෙකක් සයිල දේහේ තියෙනවා සයිලදේහෙෙන් නිකුත්වෙන ප්‍රසර රාශියක් තියනවා. මේ සයිල දේෙෙන් නිකුත්වන ප්‍රසරවාර්ග දෙකක් තියනවා අපි ත්තුො නිරෝණයක ලක්ෂණ ත්තොත් යිල දහේ තියනවා සයිලදේහෙෙන් නිකුත්වන ප්‍රසර තියනවා මේ ප්‍රසරවාර්ග දෙකගත්ත හාම එක ප්‍රසරවාර්ගයක් තියනෙනවා අක්සල කියන බට රූපර හමුවේ පේනවා ක්ෂණය නම් කරල තියෙනවා එවාගේම තවත් ප්‍රසරවාර්ගයක් තියෙනවා සයිලදේහිෙන්න්න කුත්වන අනුෂාකිකා කියරල් එවගේම තමයි ඔබට පේනවා අක්ෂණය කියන විහය වටා මයලීන් කොපපුුව කියලා විශේෂ වියෝහයක් දකින්න ලබෙන. ඉතිං නිියුරෝගණයක ලක්ෂණවරදි මේ නිියුරෝණයක තියෙන අක්සණ කියන විව්හ මගින් දයි පුතේ අපේ පනිවිඩයා හාම සෛලදේහයට ප එන පනිවිඩය සයිලදේහෙෙන් ඉවතට ගෙනයා මේ කාර්යකරීමට හැඩගැසුණු ප්‍රසර තමයි අපි කියන්නේ අක්සන කියලා අක්ෂණේ කාරය තමයි සයි දේහේ වෙතට එන පනි විඩේ සෛලදේහෙෙන් ඉවතට ගෙනයාම්. ඒවකීම තමයි සෛලදේහ වෙත පනිවිඩගෙන එන්න හැදගැසු විවහය තමයි අපි කියන්නේ අනුශාකිකා කියලා. අනුෂාකකාවල කාරය තමයි කොහේ හරි තැනකින් දර සංවේදී අයාවයකින් දර සයිලදේහේ වෙතට පනිවිඩේ රැගෙනයෙම් මෙෙන මේ විදියට අපිට බලාගන්න පුළුව. ඊළඟට අපිද ගන්නවා අක්ෂණය වටා විශේෂ ව්යක්තියනවා මයිලීන් කොප්පුුව කිය. මේ මයිලයින් කොප්පු කියනකත් හරි විශේෂයි මේ මයිලීන් කොප්පු කියනක පිහිටීම නිසා මොකද වෙන්නේ අපේ අක්ෂණය හරහා ආවේග සම්ප්‍රේෂණය කීප ගුණයකින් වේගවත් වෙලා තියෙන එක නිසා අපට මොන හ සංවේධනයක්ආවා හමක් ඉතාම එක්මලින් පනිවිඩ අපේ මධ්‍යස් නායිපද්ධ තියට එමනත්තම් මොලේට හෝ ශුෂුනාවට ගැන මේ හැකියාව මේ සයිලවලට පවතින හ දේ පුතේ අපි ගත්තා අපේ නිවරෝණයක වවිහය හඳුන ගත්තා එකක විහය ගත් පස්සේ අපි ගත්ත හම අපේ ශරීරයේ තියෙන ස්නාාව සයිල කලින් වගේම පේ ශරීරයේ තියනෝ ස්නාව සයිලවර්ග තුන මනද මේ සයිලවර්ග තුන කියලා අප අන්දුරගමු සංවේදී නිියුරෝණ කියලා තවත් සයිලවර්ගයක් තියෙනවා ශාලක නිියවරரோෝණ කියලා තවත් සයිල ස්නාාව සයිලවර්ගයක් තියෙනවා නිවරෝණවර්ගයක් තියෙනවා අන්තර් හාර නිියවරரோණ කියලා අපි මේ තුනෙ වෙනකාරයන් වෙන වෙනම සල කළ බලු සංවේදී නිවරෝණය කියෙක් ගත්ත හම බ මේ හැඩේ මතක තියාගන්න සහර්වෙලාවට ප්‍රශ්පත්තරේ අපිට මේ හැඩේ සයිලදීලා හනෝ මේ කුමනවර්ගේ නිවරෝණයක්ද කියලා. දො මේ හැඩේට තියෙන සංවේදී නිවරෝණයක් කියලා අපි දැනගෙන ඉල්ල ඕන්. සංවේදී නිවරෝණයක කාර්ය තමයි කුමන හෝ සංවේදී අවයවයක ඉදල. එක යනේ ඇස කන්න, නාසය දිව සම කියන කුමන හෝ සංවේදී අවයාවයක ඉඳලා දදිස් නායි පදධතිය වෙතර තොරතුර ගෙනනවා. පනිිවිඩේ ගෙනයම කරන. ගර මධ්‍යස්නායි පද්ධතියටටස දධ්‍ය ස්නායි පදධතියෙන් තෝරනවා දීපුත මොදරන්නන්නේ කියට. මකද කරන්නේ කියර තෝරලා මනාද කරන්න ඕන කියන පනිවිඩේ කාරකාවාවට ගෙනෙන ඉස්නායිවට අපි කියනෝ චාලක නිවරෝණය කියර. දුර චාලක යවරෝණයෙන් කරන්නේ මදධදී ස්නාහි පද්ධතියඉදල කාරකාවාවේ වෙත පනිවිඩේ ගෙනයම්. බොහෝ විට මේ කාරකාවාවේ එක්කො පේෂයක් වෙනවා. එම නැත්තාන් ග්‍රන්තියක් වෙන. ට අපිදන්නව තව නිවරෝණ ර්ගයක්තියන අන්තහාහර නිියරෝණ කියලා මේ අන්තර්හාර නිියවරෝණවල කාර්ිය වෙන්නේ සංවේදී නිියවරෝණයයි චාලක නිියවරෝණය අතර සබන්ධතාව ඇතිකිරීම දකට සංවේද නිවරෝණයි චලක නිවරෝණයි අතර අන්තරහාර නිියවරෝණන ගඩත්තියෙනන්තර්රහාර නිියවරෝණය තොරද දෙනෝ මොන පාර ස්සේද පනිවිඩේ ගෙනියන් ඕන කියලා උදාහරණයක් ගත්තුොත්මම අපිට ශබ්දයක් එහනු ශබ්දයක් ඇවුුණු හාම පනිවිදේනෝ කනටයවෙල්ල කනෙං මලට. මලේට හාම අප අන්තර්හාර නිවරෝණය අපට පාරකිවොත් ගෙලේ ේශිවලට පරකිව්වත් චලක යවරෝණයට අපි ගෙලහරවල බලන. එමැනත්න් අපි මේ කලොකෂ අබ්දයක් නිසා අනතුරක් කියර දැන්නත් අන්තරහාර නිවරෝණය කරපිට පනිවිදේෙන්න්න පුුව ම මෙතනින් දල අන් කෙේ වත් වෙන්න කිය එතුවුණ කොුලේශිවලට පනිවිඩේගයෙන. දර්ම අන්තහාහර වරණය තමයි මදරන්නේ සංවේදී නිවරෝණය චාරක නිවරෝණය අතර සම්බන්ධතාවය ඇති කරන්න. අපි තවත් බලුවොත් මේ සම්බඳතාව ඇති කර ආකාරය මේ ස්නායු ආවේග සම්පේෂණය වන මාර්ගයක් හරහා අපිට මේ වගේ බලන්න පුුව. අපි සමයට ොට පේනෝ රූපරාමේ සමය කටුවක් කැනිිච් අවස්ථාවක් සමේ හිදල පනිවිඩ ඒනවා මධ්‍යී ස්නායි පද්ධතියට සංමේදී නිවරෝණය හර සංවේදකාවයාවේ ඉන්දලලා මධ්‍යස්නායි පද්තියට පනිවිඩේනො සංවේදක නිවරෝණය හර. ඒළඟට මධ්‍ය ස්නායි පදධතියෙන් කියනවා. අතයිවතර ගණඩ කියා රට අතීවතර ගන්න කියම අධ්‍යශනයි පද්ධදයෙන්ද අතට පනිවිදේන්නේ අතේ පේශිවලට පනිවිඩේන්නේ චාලක නනිවරෝණය හර. මේද කාතර සම්බන්ධතාව ඇති කරනව අන්තර්හාර නිවරෝණය මගේ. මෙන මේ විදියට ඔබට මේක බලාගන්න පුළුව. හොඳයි දැන් එහෙමනම් මේ කියල දුන්න කාරණ පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගත්ත වුනත්. කිසි ප්‍ර්ය එක්වරම හෝත් සහරලාට මතකට ගන්න ටික පහස වන්න පුළුවන්මක රු රාශය කියවු නිසා හැබ ඔබ ඔබගේ තකෙ අභෝගක කරන්නට නිසාගරකවරතුමේ මමද මේ කියපු කරුණු අතර මත තා ගත යුත්තුම බාගේයට වැදගත්වන කාරන මතක තබාගන්නට අපිට යම්කිසි ක්‍රමවේදයක් කන්නුල්ල දෙන්න පුුවන්. පුදද අප විාග අපි පාඩංකරදී අපි පොත දිහා බලාගෙනන පාඩං කරක සාත ක්‍රම යක්න වේ කියර අපිදාාන්න. අපි පාඩංකරද්ද. අපට දීර තියෙන සටහන අපිට මතක තියයාග හැිය අුරින් ගොනකරගැනීම දක්ෂව ද ෝ. ඉතින් දු පපුතේ දැම්ම පේෂිටක ගැන කියරදු න මකින් කියල දෙන්න ඔබට මේ ොර තුරක් ගොුණුරගන්න විදිිය කහොමද කියලා ඔන්න අපි පේෂිපටක තුනක් තියනෝ කියෙකවා අංකාපේෂී සිනදුපේෂී හර් පේෂ කියරෙක් මේමතිය ලක්ෂණ වෙන වෙනම කිවවා. ඔබට පුළුවන් දැම් මේ පේෂිපටක පාඩන් කරද මේමගේ වගුවක් ගහගන්. බගුවක් ගහගැන අපිරියාගන්නෝ ංකාලේෂී සිදදු පේෂ හර්ත්පේෂ කිය. අපිට පුුවන් මේ වගේ හැඩේ දක්ව රූපතුනෑඇදගන්න රූප තුනතැ ගත්වන්න කංකාලපේ දිගට සිරින්දරකාර සයිල තියනො සින්දු පේෂිතාර්ක රප හේ සයිලතියන හත් පේෂ අතුප දීශ සයිරය. එළඟට අපි මේ වගෝට මේ අපි කියපු ලක්ෂණ ඔක්කොමගන්න. ො හඩේ ගත්තහම හැඩේ දිගටි සිරින්දරාකාරයි හඩයක් තියන කංකාලපේශවල් හ සසිදුපේශවල් තාර්ක රූප හඩයක් තියෙනවා ේවල ෙට සිරින්දරකාර ග ක්ෂණ ගත්තුොත් හැඩේ අමතනවා ්‍යෂ්ටිය පහිටීම අප මේේතු නේ ම ගැතමයි කතා කර කංකාල පේෂිවල තියනවා බහුණ ්‍යෂ්ියි ්‍යෂටි පා්‍යන්තේ පිහිටනවා සේදු පේශ්වල එක ්‍යෂ්ටිකයි ්‍යෂ්ටිමදධ්‍යය පහිටන්න. හැද පේෂිත් අපි කියනවා එක නි අෂ්ටකයි ෙරුණන ්‍යෂ්ි ප්‍රමාණය ගැන අපිට දැන් එක ැකට එක රශීක කරපු දත්තයක් තියෙනවා ඒළගට ගත්තොත් විලේක ගැන අපි කතා කර කංකාල පේෂවල හරස් විලේක තියවා හල් පේශිවල හරස් විලේක තියනවා val le . අප ෙන . Hezබra ෙන . zpevalस्ता තිෙන pe केන්तस्ता අප. it guysचा hitraदा evenmanණ . ඒගේම තයි කංකාලපේෂි විඩාවට පත්න හදේෂි සින්දුු පේෂ විඩාවට පත්ෙන හඳ මයි දන ක්‍රමවේද හඳු ගත්ත ඔබට ඔබගේ විභහගේ කොහෙත්ම අභිෝගයක් වනය නැහ. ති අදව ද රු මන් හොද පව පැදිිකරද ම පිබඳව ඔබ ොහම න්ත ව ත්‍ර ල ්‍ර තික පස්ස ද ාර ටිය රිරක ජයතල ගෘත්තුමිය ම දවස පසම නිකාසනේ. අපි ලබන සතේදත් ඔබ මොනගහැන්නට ලාපරොත්තු වෙනවා මේ විද්‍යාවිශයටතේ තවත් පාඩමක දැනුමත් එක්ක එත කොපට ජයක්‍රහි සතික අයිබෝන්